අයිබෝවන් සමිට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්සල වෙතයි අවධානය ඔක්තෝබර් මාසයේ විදේශ ප්‍රේක්ෂණවල වර්ධනයක් ආරක්ෂක අංශවල උපාය මාර්ගික නිපුණතා ගැන ජනපති කතා කරයි අධිකරණ නියෝග හැලු කරන බෞද්ධ කටයුතු ඇමති 225ම විශ්වාස නැහැ පාර්ලිමේන්තුවේ මිනිමරුවන් මංකොල්ලකාරීන් ඉවත් කරන තාක් රටට ගමනක් නැහැ වලවා හැංගුණ වැවේ ධම්මරත්න හිමි කියයි මුලින්ම දේශීය පුවත් වෙතටයි අවධානය අපනයනය ඉලක්ක කරගත් තරගකාරී ආර්ථිකයක් ශ්‍රී ලංකාවට අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා එහිදී ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂක සහ උපාය මාර්ගික කුසලතා ප්‍රයෝජනයට ගත යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ඊට අවශ්‍ය ප්‍රතිපාදන ඉහළ දැමිය යුතු බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී ප්‍රකාශ කළා ඒ කොළඹ පැවති උත්සවයකට එක් වෙමිනුයි श्रीमत जोन कोतलावल आरक्षक विश्वविद्यालय दिदहस विसिदिक उपाधि प्रधानोत्सवे पेवत्तुना ए जनाधिपति रनिल विक्रमसिंह गे प्रधानत्वेन कोलंब बंडार नायक जात्यांतर सम्मंत्रण शाला वेदी සන්නද්ධ හමුදා කෙරෙහි සහ 2030 ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මෙතරම් අවධානයක් යොමු කරන්නේ මන්දැයි ඇතමුන් ප්‍රශ්න කළ හැකි නමුත් එසේ සිදු කළහොත් රටට අනාගතයක් නැහැ අද අප ජීවත් වෙන්නේ අප ඉපදුණු යුගයේ ලෝකයට වඩා වෙනස් ලෝකයක අප ඉපදින විට ඉන්දියන් සාගරය සම්බන්ධයෙන් ගැටලුවක් නොතිබුව අතර ඉන්දියන් සාගරය පිළිබඳව කිසිවෙකුගේ අවධානය යොමු වී තිබුණේ නැහැ නාවික ගමනාගමනයේ නිදහසේ සිදු කළ හැකි නම් අපනයන ආර්ථිකයේ ඉලක්කගත අරමුණු සපුරාගත නොහැකි බාණ්ඩ ප්‍රවාහනයේදී බාධා පැමිණිය හොත් සිදුවන්නේ කුමක්ද 2021 වසරේදී ජනතාවට මෙරටින් පිටවීමට නොහැකි වූ සහ ගොඩබිමින් හෝ මුහුදෙන් බාණ්ඩ ප්‍රවාහනය කිරීමට නොහැකි වූ අවස්ථාවේ අධ්‍යක්ෂීම්ද සිහිපත් කළ යුතුයි. අප සිටින පරිසරය අපේ පාලනයෙන් ගිලිහුණු අවස්ථාවකදී වුවද බාණ්ඩ ප්‍රවාහනය කිරීමට ඇති හැකියාව මත රටේ අනාගතය රඳා පවතිනවා. අන්‍ය පාර්ශ්වයන්හි ක්‍රියාවන් ශ්‍රී ලංකාවට බලපානවා. එහෙත් එහිදී දේශපාලන සහ රාජතාන්ත්‍රික නිපුණතාවයන් මෙන්ම හමුදා කුසලතාවයන් භාවිත කර අපේ සංක්‍රමණික අයිතියට සහ ගොඩබිමින් සහ මුහුදෙන් ගමන් කිරීමේ ඇති අයිතියට කුමන හෝ අන්දමින් බාධා ඇති නොවීමට වග බලා ගත යුතුයි. සාමාන්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළු වීමට වඩා ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට බොහෝ දෙනා කැමැත්තක් දක්වනවා. So I thank you for having invited me and I wish all the prize winners all the best in life. Thank you. කුරුණෑගල මහනගර සභාවේ කඩකාඹර 50කට අධික සංඛ්‍යාවක් නගර සභාවේම නිලධාරීන් බෙදාගෙන ඇති බව විගණන වාර්තාවකින් හෙළි වී තිබෙනවා. එසේ බෙදාගත් කඩකාමර ලක්ෂ 60 සිට ලක්ෂ 140 දක්වා වූ මුදලකට අලෙවි කර ඇති බවයි වාර්තා වන්නේ. මේ පිටුපස කුරුණෑගල නගර සභාවේ වත්මන් නගරාධිපතිවරයා ඇතුළු ප්‍රබලයින් සිටින බවයි විගණන වාර්තාවේ දැක්වෙන්නේ. කුරුණෑගල මහනගර සභාවට අයත් වටිනා කඩකාමර 50කට අධික ප්‍රමාණයක් නගර සභාවේම නිලධාරීන් පවරාගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවකින් හෙළි වී තිබෙනවා. ඒ අනුව නගර සභාවේ වත්මන් නගරාධිපතිවරයා විපක්ෂ නායකවරයා මන්ත්‍රීවරුන් කොමසාරිස්වරයෙකු නිලධාරීන් සේවකින් සහ ඉංජිනේරුවන් නගරාධිපති කාර්ය මණ්ඩලයේ සේවකයන් කොන්ත්‍රාත්කරුවන් මෙලෙස මෙම කඩකාමර පවරාගෙන ඇති බවයි වාර්තා වන්නේ. කුරුණෑගල මැදෙම වෙළඳපළ භූමියේ කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම් පොලේ සහ කුරුණෑගල මාලිගා පිටියේ වෙළඳ සංකීර්ණයේ කඩකාමර ඔවුන් මෙලෙස ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙම කඩකාමර බදු දීමේදී පළමුව වටිනාකම් තක්සේරු කර විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව ටෙන්ඩර් ක්‍රමවේදය අනුගමනය කළ යුතු වූද ලංසුකරුවන්ට ටෙන්ඩර් අයදුම්පත් ලබා නොදී මෙම කඩකාමර අවිධිමත් ලෙස ලබා දී ඇති බවයි විගණන වාර්තාවෙන් හෙළි වී ඇත්තේ. ඒ අනුව කුරුණෑගල මහනගර සභාව සේවය කරන පරිපාලන සේවයේ නිලධාරීන් සහ වෙනත් දීප ව්‍යාප්ත සේවාවල නිලධාරීන්ද නියමිත ක්‍රමවේදය අනුගමනය නොකර නාගරික මන්ත්‍රීවරුන් නිලධාරීන් සහ සේවකයන් අතර මෙම වටිනා කඩකාමර බෙදා හැරීමට අනුබල දී ඇති බවයි විගණන වාර්තාවෙන් නිරීක්ෂණය වී ඇත්තේ. බදුකරුවන් කඩකාමර බදුගත් පසු ඒවා එදින සිටම විවිධ පාර්ශ්වයන්ට බැහැර කිරීමේ ක්‍රමවේදයක් කුරුණෑගල මහනගර සභාවේ බලධාරීන් විසින්ම සකස් කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව මෙම කඩකාමර බදුගෙන නැවත විකිණීමේ ජාවාරමක්ද ක්‍රියාත්මක වන බවත් මෙම විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.
මෙහිදී ලක්ෂ 60 සිට ලක්ෂ 140 දක්වා වැඩිපුර මුදලක් ලාභය ලෙස ලබාගෙන මෙම කඩකාමර විකුණා ඇති බවයි විගණන වාර්තාවෙන් හෙළි වී ඇත්තේ. ඒ අනුව මහනගර සභා ආඥා පනත උල්ලංඝනය කරමින් මෙම කටයුතු සිදු කර තිබෙනවා. නගරාධිපතිවරයාගේ සහ මන්ත්‍රීවරුන්ගේ නිවස්වල ලිපින භාවිතා කරමින් මෙම කඩකාමර ලබාගෙන ඇති බවත් විගණන වාර්තාවෙන් හෙළි වී තිබෙනවා. මෙතර කුරුණෑගල නගරාධිපතිවරයා මිලටගත් කඩයක් සියත යන නමින් ඒජන්සියක් පවත්වාගෙන යන බවද අපට වාර්තා වුණා. එසේම නගරාධිපතිවරයාගේ බිරිඳගේ නමින් ඔහුගේ නිවස අසලම පර්චස් 6.5ක් අවුරුදු 35කට බදුගෙන ඔහුගේ නිවස වැඩි දියුණු කර ඇති ආකාරයද දැකගත හැකි වුණා. මිහින් තලයේ පුදබිමේ ඇති සමහර වෙළඳ සැල් තවමත් ඉවත් කර නැති බවයි වාර්තා වන්නේ. වෙළඳ සැල් ඉවත් කරන ලෙස අධිකරණයෙන් නියෝගයක්ද නිකුත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ සිටින හොරුන් සහ මංකොල්ලකාරීන් එළවනතුරු මේ රට හදන්න බැරි බවයි මිහින් තලයේ රජමහ විහාරාධිපති පූජ්‍ය වලව හැඟුණ වැවේ ධමරතන හිමියන් පවසන්නේ. ඒ ඇමතිවරයා සහ මුලින්ම පිටුපාල අධිකරණ නියෝගය හැල්ලු කරමින් ඒ නඩු තීන්දුව පැත්තකට දාලා එයාගේ අභිමතය පරිදි අර කඩ උසාව නියෝග ලද ඒවා නිරපීම් නියෝග ලද පිස්කල්ල ඇවිල්ලා ඉවත් කරන ලද කඩකරුවන්ට එතනම දුන්නා. මම හිතාගත්තේ මම සුභවාදීව මම හිතුවා ඇමතිවරයාවට පස්සේ ඔක්කොම එක තැනකට යයි. ඒ වගේ ඇමතිවරයා නීතිය දන්නවා. අද වර්තමානයේ අපිට තේරෙනවා මේ සියලු අමාත්‍ය මණ්ඩලෙම ඔය 225ම මේ රටේ මිනිස්සුන්ට පිච්චුණත් ගිනි ගත්තත් ඒ කටේ රට නැහැ. ඒ හින්දා මේ අය කෙරෙහි අපිට විශ්වාසයක් නැහැ. අධිකරණ නියෝගයේ පවා කඩන මිනිමරුව මංකොල්ලකාරයෝ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මිනිසු ඉවත් කරනකම් මේ රට ඉදිරියට ගෙනියන්න බෑ. පසුගිය මාසයේ තුල මෙරට විදේශ ප්‍රේෂණවල වර්ධනයක් දක්නට ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුව පවසනවා. 2022 ගත වූ ඔක්තෝබර් මාසයේදී මෙරට විදේශ ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් මිලියන 355.4ක් ලෙස වාර්තා වෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ එය පසුගිය වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 38ක වැඩිවීමක් බවයි. එසේම 2022 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා සමස්ත ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 2929.4ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මේ අතර විදේශයන්හි සේවා නියුක්ත පිරිස් ශ්‍රී ලංකාවට එවන රුපියල් 20,000ක සමාන හෝ ඊට වැඩි විදෙස් මුදල් සඳහා ප්‍රේෂණ ගාස්තු ප්‍රතිපූර්ණයක් ලෙස රුපියල් 1,000ක දිරි දීමනාවක් ලබා දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මෙම දීමනාව බලපත්‍රලාභී බැංකුවකින් හෝ විදේශ ප්‍රේෂණ නියෝජිතයාගෙන් ලබාගත හැකි. එසේම එම දීමනාව අදාළ වන්නේ බලපත්‍රලාභී බැංකුවල පවත්වාගෙන යනු ලබන රුපියල් ගිණුම්වලට ලැබෙන විදේශ ප්‍රේෂණ සහ කවුන්ටරෙන් ඍජුවම රුපියල් ලෙස ලබා ගන්නා විදේශ ප්‍රේෂණ සඳහා පමණක් බවයි මහ බැංකුව පවසන්නේ. රටේ ආර්ථිකය ඝාතනය කළ අජිත් නිවාඩ් කබ්‍රාල් දැන් පොත් ලියන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. කබ්‍රාල් පොත් ලියද්දී රට වෙනුවෙන් පෙරට ආ තරුණයින්ව වත්මන් රජය අත්අඩංගුවට ගනිමින් සිටින බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. ඔහු මේ බව පැවසුවේ සමගි ජනබල වේගයේ දොඩම්ගස්ලඳ ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනුයි. මන් දැක්ක මේ පහුගිය දවසක රට ඝාතනය කරපු රාජපක්ෂ කල්ලියේ මහා පතාක යෝධේ දැන් පොතක් ලියලා තිනාලු ආර්ථික ඝාතකයන් මැද කිය. නිවාඩ් කබ්‍රාල් පොතක් ලියලා තිනාලු ආර්ථික ඝාතකයන් මැද කිය. ඔහු තමයි රට විනාශ කරපු රාජපක්ෂ කල්ලියේ මහමොලකාර. ඔහු තමයි රටේ ආර්ථිකය ඝාතනය කරන්නට ලොකුම කාර්යභාරය කළේ. දැන් එයා පොත් ලියනවා. පොත් ලිව්වන් පස්සේ යම් ආදායමකුත් එයි. හැබැයි එයා පොත් ලියනකොට රට විනාශ කරපු, රට සුන්නත් දූලි කරපු, රට බංකොලොත් කරපු, රටේ ජනතාවගේ ජන ජීවිත කුඩුපට්ටම් කරපු අය පොතපත ලියනකොට සිරිදම්ම හාමුදුරු වසන්ත මුදලේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ සිරගත කළදී පුදුම වැඩක්. මේ මොහොත වන විට රට විනාශ කරපු රාජපක්ෂ පවුල බොහොම සූක්ෂමව ක්‍රමෝපායිකව තමන් ගැඟ බේරගෙන තියෙනවා. මේ ඒගොල්ලන්ට ආපහු නැගිටින්න ඕන. ආපහු නැගිටින්නේ මේ බංකොලොත් වෙලා තියෙන රට තව දුරටත් බංකොලොත් කරන්නද? මේ රට විනාශ කරපු රාජපක්ෂ පරපුර අද නිදැල්ලේ ඉන්නවා. හොඳ සුපිත මුදිත ජන ජීවිතයක් ගත කර. ඇයි? රාජපක්ෂ ළමෙක් අහුවෙලා පත් කරපු ජනාධිපතිතුමා ඒ අයට රැකවරණය දෙනවා.
හෙළේ ගීත කෝකිලාවිය ලෙස විරුදාවලිලත් අග්‍රගණ්‍ය කලා ශිල්පිනී ලතා වල්පොළගේ ජන්මදිනය වෙනුවෙන් සුබපැතුම් එක්කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැමිණියා. ඇය සමග බොහෝ වේලාවක් විපක්ෂ නායකවරයා සුහද පිළිසඳරක නිරත වුණා. මෙම අවස්ථාවට කලාකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටීම විශේෂත්වයක්. औषध गेन्वीमे सह पालने किरीमे बलय विशेषज्ञ कमिटुवकट पेवरेयुतु बव पालिमेंतु मंत्री पाटली चंपिक रणवक पवसनवा पवतिन औषध हिंगे बरपतल तत्वेकट गमन करमीन तिबिन बवै रजये वैद्य निर्धारींगे संगमे लेखम वैद्य हरित अलुत्के प्रकाश करान्ने සෞඛ්‍ය ශාස්ත්‍රීය පවතින අර්බුද පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහ 43 සේනාංකයේ නියෝජිතින් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. මෙම අවස්ථාවට 43 වන සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක ඇතුළු නියෝජිතින් පිරිසක් මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ඇතුළු පිරිසක් එක්ව සිටියා. අපේ අදහස නම් ඖෂධ ගේන්න ප්‍රමාණවත් මුදල් ප්‍රමාණයක් ලැබිලා තිබුණත් රටට අවශ්‍ය ඖෂධ මොනවද? අත්‍යවශ්‍ය නොවන ඖෂධ මොනවද කියන එක අවබෝධකින් යුතුව කටයුතු කළත් නැහැ. ඒ පිළිබඳව බලධාරීත්වය වශයෙන් වෙච්ච අපි හිතනවා මේ අවස්ථාවේදී කොවිඩ් එකේ වගේ තත්ත්වයක් ඇති වුණා කියලා හිතලා යම් විශේෂඥ පිරිසකට මේ ඖෂධ පිළිබඳ කාරණා පිළිබඳ තීරණ ගන්න. ඖෂධ මොනවද ගෙන්නන්නේ? කොහොමද බෙදා හරින්නේ කියන එක ගැන විධිමත් ක්‍රියාමාර්ගයකට බලතල ලබා දිය යුතුයි කියන එක. පෝෂණ තත්ත්වය ගැන තියෙන සංඛ්‍යාලේඛන ඉතාමත් බය හිතෙන සුළුයි අනාගතය සඳහා දැනට ප්‍රශ්නයක් නැති වුණාට. ඒ නිසා අපි හිතනවා නිවැරදි දත්ත අවශ්‍යයි. දැනට සමෘද්ධි ආදී දත්තවල තියෙන්නේ දේශපාලන පෞලවලට තමයි සමෘද්ධි ලැබෙන්නේ. ලංකාවේ එක අන්තර්ජාතික ආයතනයක සොයා ගැනීමකට අනුව රටේ ඉහළම ආදායම් ලැබෙන කණ්ඩායමෙත් 111%කට සමෘද්ධි ලැබෙනවා. පහළම ආදායම් තියන අයගෙන් 149%ටයි සමෘද්ධි ලැබෙන්නේ. ඒ කියන්නේ ඒකෙන් 52%කට සමෘද්ධියවත් නැහැ. ඉතින් ඒ නිසා මේකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේක හදලා තින්නේ දේශපාලන කාරණා මත. දැන් මේ අර්බුදයන් තත්ත්වය කොහොමද සමනය වෙගෙන යනවද? මොකද ඒ තත්ත්වය? නෑ අපි දකින්නේ සමනය වෙන තත්ත්වයක් එන්නේ දරුණු තත්ත්වයක ගමන් කිරීමක් තමයි තියෙන්නේ. මේ මොහොතේත් අපි එතුමාටත් පැහැදිලි කරේ පාර්ලි චම්පක මන්ත්‍රීතුමාටත් අපි අනවශ්‍ය බරක් මේ මොහොතේ විශේෂයෙන්ම ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එක කරහා තබලත් ඉන්දියන් අය ආධාර ක්‍රමයට තියෙන බෙහෙත් සම්බන්ධයෙන් අපි පාලනය තොර බොහෝ දේවල් සිද්ධ වෙනවා. ඒ නිසා විකල්ප හඳුනාගෙන ගමන් කළ යුතු එක දෙයක්ම තෙල් වෙන්නේ නැතුව අපිට අවාසනාවන්ත කාරණේ තමයි අපිට හෙට දවසේ අනිද්දා දවසේ ප්‍රශ්න විසඳනවා කියලා විශ්වාසයක් ඇති කරන තාම බලධාරීන්ට බැරි වෙලා තියෙනවා. ඔබ කියූ පරිදිම මේ ප්‍රශ්නේ විසඳන්න නම් අපි විශේෂයෙන්ම අපේ ආකල්පමය වෙනස්කම් ඇති කරගන්න ඕනේ. අපි විකල්ප හඳුනාගෙන ඉස්සරහට යන්න ඕනේ කියන එක තමයි රජවන්දාරින් සංවිධානයේ තුමට පෙන්නලා දුන්නේ. රටේ වත්මන් තත්ත්වයේ සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් මේ රටේ ජනතාවගේ බදු මුදල් මේ ආණ්ඩුව කොයි වගේ පරිහරණය කරන්න බලාපොරොත්තු වෙනවද, කොයි විදියට බදු ගහන්න බලාපොරොත්තු වෙනවද, කොයි වගේ සහන් ලබා දෙන්න එකඟතාවය පළ කරලා තියෙනවද කියන එක පිළිබඳව පාර්ලිමේන්තුව තාම දැනුවත් කරලා නැහැ. ඒක නිසා අපිට පැහැදිලිව පේන්නේ මේ අයවැයෙන් රටේ ජනතාවට සහන ලැබෙන එකක් නැහැ. 30%කට ආසන්න ප්‍රමාණයක් බදු වැඩි වෙයි කියන හැඟීම අපිට ඇති වෙනවා. දැන් අයවැයට කලිනුත් ඩීසල් ලාම්පු තෙල් මිල වැඩි කරා. දැන් සමහර අය හිතනවා රට සාමාන්‍ය තත්ත්වයට පත්වලා කියලා නේ. බලන්න ඊයේ රාත්‍රියේ ඉන්ධන මිල යලි වැඩි කරා, භූමි තෙල් මිල යලි වැඩි කරා. ඉතින් කවුද සාතිකයක් දෙන්නේ? මේ යම් ආකාරයක හරි මේ නිදහස තිබෙන්නේ ආණ්ඩුව බංකොලොත්කම ප්‍රකාශ කරලා ණය ගෙවීම නැවැත්තුවා. ඒ ණය ගෙවීම නැවැත්තපු නිසා යම් සහනයක් තියනවා වගේ පෙනුණත් ඒක අනාගතේ ඉතා භයානකයි. ඒ නිසා අපි කියන්නේ මේ කරුණු රටට කියන්න. ඉතින් ජනාධිපතිතුමා කියන එකයි මේ කරන දේ අතර කිසි පරස්පරතාවක් නැහැ. මේවා දැනුවත්ව කරන්නේ බොහෝ අය හිතුවා IMF එකත් එක්ක එකඟතාවලට එන්න බැරි වෙයි කියලා. හැබැයි අපිට පේනවා අද සාර්ථක වෙලා තියෙනවා කියලා. IMF එක ණයක් ලබා දීමම තවදුරටත් ණයක් ගන්න තවත් රටවල්ට උදව් කරන්න හේතුවක් වෙනවා. මේ ජනතාව ඉල්ලන්නේ සිස්ටම් චේන්ජ් එකක්. ඉතින් මේ මාරුව කායකද කරන්නේ? ඒක නිසා ජනතාව ඉල්ලන මේ ජනතා පරමාධිපත්‍ය උරගා බලන්නට වර්තමාන ආණ්ඩුව පාලකයෝ මේ රටේ ජනතාවට ඡන්දය අරහා අවස්ථාව ලබා දී යුතුමයි. පළාත් සභා ඡන්දේ ඇත්තටම ජනතාවට ඡන්ද අයිතිය දෙන්න ඕන නම් ඒ සඳහා අවස්ථාව තිබුණේ නැද්ද? 3-2ක පාර්ලිමේන්තුවක් ලැබිච්ච පොට්ටුවට ඇයි ඒක නොකරේ? දැන් මැතිවරණය වෙන බව දැනගත්තාම ඒකට බය වුණාම මිනිස්සු නැති බව දැනගත්තාම දිනන්න බව නැති පරි බව දැනගත්තාම කල් යැවීම සඳහා සීමා නිර්ණය කමිටුවක් පත් කරා දෝ කියන එක පිළිබඳව මිනිස්සු හිතන ආකාරය මම හිතන්නේ අමුතුවෙන් තීරණ දෙන්න අවශ්‍ය නැහැ.
අපි හරින්නලා නෙවෙයිනේ හරින්නලට ජනතා මතයක් නැති නිසා තමයි ගොන පින් මන්ත්‍රීකම් දුන්නේ. අන්තිර පින් මන්ත්‍රීකමත් අරගෙන පක්ෂෙන් අනික් පැත්තට ගිහින් ඒ පක්ෂ කට්ටියත් එක්ක කුදු වෙන්න ගියා. ඉතින් ඒ හිඳ එහෙම ප්‍රතිපත්ති නෑ අපිට. ගෝටාගේ ගියුවෙත් කාන්තාව රනිල් යවන්නෙත් කාන්තාව ටික. ඉතින් මා වරෙස් කරයි හෙට. ඇගේවල් වල ඉන්න අමර ඩිගලීට බැස ගම රනිල් බය වෙනවා. සෑම සිගරට්ටුවක්ම රුපියල් 20කින් ඉහළ දැමිය යුතු බව මද්‍යසාර හා මදුරව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා. ඒ සඳහා රුපියල් 20ක බද්දක් මෙවර අයවැයෙන් යෝජනා කළ යුතු බවයි මද්‍යසාර හා මදුරව්‍ය තොරතුරු මධ්‍යස්ථානය ප්‍රකාශ කරන්නේ. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ලංකාවේ නමින් පෙනී සිටින බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කළ සමාගමට වාසිදායක බදු ප්‍රතිපත්තියක් ලංකාව තුළ ක්‍රියාත්මක වෙනවා. එතකොට අපේ රටට වාසිදායක බදු ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්න ඕනකම තියෙද්දී ලංකාව නමින් පෙනී සිටින බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කළ සමාගමට වාසිදායක බදු ක්‍රමයක් අපේ රට තුළ ක්‍රියාත්මක වෙනවා. දුම්කළ සමාගම නෙමේ බදු අය කරන්නේ. බදු අය කරන්නේ අපේ රටේ මුදල් අමාත්‍යාංශයේ දෙන නිර්දේශ මත මුදල් ඇමතිතුමා පාර්ලිමේන්තු ඉදිරිපත් කරන අයවැය තුලින් තමයි මේ බදු ක්‍රියාත්මක වෙන්නේ. අපි මෙවර අයවැයදී අපි යෝජනා කරන්නේ මේ කාරණා දෙක. අවම වශයෙන් මේ අයවැයෙන් අවම වශයෙන් බද්ද මිලනෙමේ සෑම සිගරට් එකක අවම වශයෙන් බදු රුපියල් 20කින් වැඩි කරන්න කියලා මිල ඕන ගානකින්. ඒ වගේම දැනට 2019 ඉඳලා පාර්ලිමේන්තුවේ ඇදීදී යන මේ විද්‍යානුකූල බදු ප්‍රතිපත්තිය වහාම ක්‍රියාත්මක කරන්න කියලා මේ කාරණා දෙක තමයි අපි මෙවර අයවැයෙන් ඉල්ලන්නේ. අලියතුන් සන්තකයේ තබාගත් පුද්ගලයින්ටම එම සතුන් නිදහස් කිරීමට ඉඩදුන් චක්‍රලේඛය බලතල අවභාවිතා කිරීමක් බව පෙත්සම්කරුවන් පිරිසක් අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. චක්‍රලේඛය හරහා බලතල අවභාවිත කළ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නයි පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියා. නීතියට පටහැනිව අලියතුන් සන්තකයේ තබාගත් පුද්ගලයින්ටම අදාළ සතුන් නිදහස් කිරීම සඳහා ඉඩ දීමට අදාළව පසුගිය කාල සීමාව තුළ චක්‍රලේඛයක් නිකුත් කර තිබුණා. එම චක්‍රලේඛය හරහා තම බලය අවභාවිත කළ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ඉල්ලා මේ වන විට අධිකරණයේ හමුවේ නඩුවක් විභාග වෙමින් පවතිනවා. පරිසර යුක්ති කේන්ද්‍රය මෙම නඩුව ගොනු කර තිබෙනවා. මේ ඒ පිළිබඳව අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ පරිසර යුක්ති කේන්ද්‍රයත් දිලෙන පාත්‍රකොට හේමන්ත විතානගේ ඇතුළු පරිසර වේදිනුත් එකී පෙත්සම්කරුවන් එක්ව තවත් පෙත්සම්කරුවන් තිදෙනෙකුත් ගොනු කළ අලියතුන් සම්බන්ධ නව චක්‍ර ලේකයට එරෙහිව නඩුව අද දින අභියාචනාධිකරණයේ විවාදය ආරම්භ කළා. මෙම නඩුව ගොනු කර තිබුණේ 2021 වසරේදී නිකුත් කළ අලියතුන් ලියාපදිංචි කිරීමේ නව චක්‍රලේඛය මගින් නීති විරෝධීව තම සන්තකයේ තබාගෙන සිටින අලියතුන් ලියාපදිංචි කිරීම සඳහා එම පුද්ගලයින්ට ඉඩකඩ නීති විරෝධීව ලබා දීමේ එම චක්‍රලේඛය මගින් සහ ගැසට් පත්‍රය මගින් සිදු කරන බවට යෝජනා කරමින් විශේෂයෙන්ම ගැසට් පත්‍රය නිකුත් කිරීමට සමගාමීව අලියතුන් 14 දෙනෙකු මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිදහස් කරා. නිදහස් කිරීම නීති විරෝධී බවට ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා මෙම නඩුවේදී එක නියෝගය දුන් මහේස්ත්‍රාත්වරයා පාර්ශ්වයක් කොට තිබෙනවා. ඒ විතරකුත් නෙමේ නීතිපතිවරයා තමන්ගේ බලතල අවභාවිතා කර ඇති බවට විශේෂයෙන් චෝදනා නගා එක කාර්යයට සම්බන්ධ වෙච්ච සියලුම නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටත් විරුද්ධව අපරාධ නඩු පවන ලෙසත් මෙම පෙස්සම් මගින් ඉල්ලා තිබෙනවා. දීර්ඝ කාලයක් මාධ්‍යෙහි නිරතව සිට දිවිසරිය නිමා කළ මාධ්‍යවේදීන් සිහි කරමින් ප්‍රථම වතාවට පින්කමක් පැවැත්වීමට රටවටා ජනමාධ්‍යවේදීන්ගේ සංවිධානය පියවරගෙන තිබුණා. මේ පින්කම පැවැතුනේ අනුරාධපුර ජයශ්‍රී මහබෝසමිඳුන් අභියසදී. දීර්ඝ කාලයක් මාධ්‍ය මෙහෙවර උදෙසා සිය දිවියම කැප කරමින් කටයුතු කළ දැනට ජීවතුන් අතර නැති සියලුම මාධ්‍යවේදීන් සිහි කිරීමේ වැඩසටහනක් අනුරාධපුරයේදී පැවැත්වුණා. ධම්මං සරණං ගච්ඡාමි දුතේයං. අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පැවති මෙම පින්කමේදී සියලුම මාධ්‍ය සංගීන්ට සෙත් පැතීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කර තිබුණා. රටවට ජනමාධ්‍යවේදීන්ගේ සංවිධානයයි මෙය සංවිධාන කර තිබුණේ. දිවයින පුරා විහිදී සිටින ප්‍රාදේශීය මාධ්‍යවේදීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දිගු කාලයක් මාධ්‍ය මෙහෙවරක නිරතව සිට මේ වෙනකොට අපි අතර මිය ගිහිල්ලා ඉන්න සියලුම මාධ්‍යවේදීන් අනුස්මරණය කරලා එයට පින් අනුමෝදන් කිරීමේ පරමාර්ථය ඇතුව අපි ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියසදී බෝධි පූජා මේ පින්කම ජයශ්‍රී මහා බෝසමිඳුන්ට අපි පූජා කරා. මේකද බලාපොරොත්තු වෙන්නේ
අපේ රටේ පළවෙනි වතාවට තමයි මේ මිය ගිහිලා ඉන්නේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සියලුම දෙනා සිහි කරමින් මේ වගේ ආගමික වැඩසටහන කරන්නේ. මේ අද පළවෙනි අවස්ථාව. මෙතනදී අපි බෞද්ධද කතෝලිකද හින්දුද මුස්ලිම්ද කියලා වෙලා බැලුවේ නැහැ. අපි සියලුම දෙනා සිහි කරන්නේ. දැන් රට වටාපුවත් කිහිපයක් කැටියෙන් මානව සම්පත පළදායි ලෙස යොදා ගනිමින් හෙල්පින් නුවරඑළිය ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. ඒ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩගේ ප්‍රධානත්වයෙන් සිරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිදම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් කාන්තාවන් දෙදෙනෙකු පාගමනක් සූදානම් කර තිබෙනවා. ඒ කළුතර බෝධින් වහන්සේ අභියස සිට කොළඹ ගාලුමෝතර පිටිය දක්වායි. එහිදී කළුතර කොට්ටාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩායමක් කළුතර බෝධිය අභියසදී පොලිස් මාර්ග බාධක යොදා එම පාගමන වැළැක්වීමට කටයුතු කර තිබෙනවා. නවලපිටිය කුරුඳුවත්ත නගරයේ ඉදිකරන ලද සංස්කෘතික මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කෙරුණා. ඒ අමාත්‍ය විදුර වික්‍රමනායකගේ ප්‍රධානත්වයෙන් මීට වැය කර ඇති මුදල රුපියල් මිලියන 58ක් ගල්ල වැලිවත්ත ඕල්කට් මහවිද්‍යාලයේ 85 වෙනි සංවත්සරයේ වෙනුවෙන් පෙරහරක් වීදි සංචාරය කර තිබෙනවා. එමෙන්ම සරුව රාත්‍රික පිරිත් සජ්ජායනයක් සහ දානමය පින්කමක් මීට සමගාමීව පැවැත්වුණා. රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා කේරළ ගංජා තෝගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ පානතුර උතුර පොලිසිය විශේෂ අපරාධ වැටලීම් ඒකකයේ නිලධාරීන් ගොරකාන ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී වල්නාශක සහ ක්‍රිමිනාශක තොගයක් අලෙවි කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අම්පාර උහන ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමකින් යුතු මෙම වල්නාශක තොගය ඉන්දියාවේ සිට මෙරටට රැගෙනවිත් ඇති බවයි වාර්තා වන්නේ. අරන්තලාව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ අම්පාර නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් එක්වයි මෙම වැටලීම සිදු කර ඇත්තේ. කැකිනාව ප්‍රදේශයේ ගම්මාන රසක් නිරන්තරයෙන් වනාලි තර්ජනවලට මුහුණ දෙනවා. දහවල් කාලයේ පවා මෙම ගම්මානවල අලි ඇතුන් ගැවසෙන ආකාරය දක්නට ලැබෙනවා. වනාලි ගම්වැදීම හේතුවෙන් මෙම ගම්මානවල වගාවන් පවත්වාගෙන යා නොහැකි බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. කිරිඳිවැල්ල හංවැල්ල ප්‍රදේශයේ පිහිටා ඇති හරිත නිම්නය ජනතාවගේ දැකුම් කළ ස්ථානයක් බවට පත්ව තිබෙනවා. විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වන පී ජයසුන්දර මෙම හරිත නිම්නය පවත්වාගෙන යනු ලබනවා. ඒ වසර 5ක පමණ කාලයක සිටයි. ඒත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. මෙතන් සිට සියත කතුවැකිය සමගින් ඔබට එක් විය හැකියි.